විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය IMF සංවිධානය සමග එකඟත්වයකට ආවා. ගිවිසුම ගැන මම වචන ස්වල්පයක් කියන්න ප්‍රධාන ප්‍රතිසංස්කරණ හයක් ඇතුළත්. ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම. මේ යටතේ රාජ්‍ය මූල්‍ය ශ්‍රේෂ්ඨට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමද ඇතුළත්. ආයන්න රාජ්‍ය ණය ප්‍රතිව්‍යගත කිරීම. ඈන්න මූල්‍ය සාහිත්‍යාවේ ප්‍රතිස්ථාපනය කිරීමත් නම්‍ය විදේශ විනිමය අනුපාත ක්‍රමයත් යටතේ විදේශ සංචිති ගොඩනැගීම තහවුරු වන ආකාරයට බහුවිධ ක්‍රමපායන් ක්‍රියාත්මක කිරීම. ඈයන්න මූල්‍ය අංශයේ ස්ථායිතාවේ තහවුරු වන ආකාරයට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. ඊයන්න දූෂණ තත්වයට පාලනය කිරීම සඳහා අවශ්‍ය ඒක කෙටුම් පත දැන් අද නැතේට සභාගත කරයි. ඊයන්න ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් ගැනීම. මෙන්න මේ අනුව තමයි විදේශ ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතිකය ලබා ගත්තේ. ෆයිනෑන්ෂල් ඉන්ෂුරන්ස් පැරිස් ක්ලබ් එක සහ ඉන්දියාව සමග අපි සාකච්ඡා කරනවා. අනික් අතින් චීනය සමග සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා වලින් පස්සේ පුද්ගලික නායකරුවන් එක්ක අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපිට IMF එකෙන් මංද ඩොලර් බිලියන 3ක් විතර ඊළඟ අවුරුදු 4 ලැබෙනවා. අනික් ආයතනෙත් මුළු ප්‍රමාණය ගත්තොත් බිලියන 7ක් විතර ලබා ගන්නට පුළුවන්. එයා කියලා තියෙන්නේ අපිට දේශීය ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳව ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. සමහර බැංකු කියනවා මේකට මූණ දෙන්න බැහැ කියලා. මම කියන්නේ එහෙනම් තමන් බාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. විශේෂයෙන්ම කොටස් වෙළඳ පොලේ කියනවා කොටස් වෙළඳ පොල කඩා වැටෙනවා කියලා. කඩාවැටුත් මම ඒක වහන්න. එච්චරයි තියෙන්නේ. මේ කොට ඇවිල්ලා දැන් කියන්න බෑ මේක හැදලා එනකොට මේ කොන්දේසි ඒ කොන්දේසි ඒව බෑ. අපේ සජබේ මන්ත්‍රීවරුන්ටත් කියන්න එක්සත් ජාතික පක්ෂ හිටුවේ කාලේ ඉඳන් අපි හැම වෙලේම කිව්වා IMF සමග එකතු වෙලා වැඩ කරන්න කියලා. අයින අපි ඔක්කොම එකතු වෙලා මේක සම්මත කරමු කියලා මම කියන්න කැමතියි. අඩුපාඩුකම් තියෙන ඒවා මේ මාස 6න් 6ට IMF කණ්ඩායම වෙන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ තියෙනවා රාජ්‍යයන් අතර ඇති කරගන්නා ගිවිසුම් පිළිබඳව වගන්තිය. ඉතින් එම වගන්තිය යටතේද මේක අපි ඉදිරිපත් කරන්නේ. මේ ගිවිසුම තියෙන්නේ වෙනත් රටවල් එක්ක නෙමෙයි, අපිට තියෙන IMF සංවිධානය එක්ක. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න අපි ගිවිසුමක් හරි ක්‍රියාත්මක කරොත් නීති ගේන්න ඕනේ. ඒ නිසා අපි සාකච්ඡා කළා නීති ගේනවා. අර ප්‍රකාශයක් තියෙනවා you have to walk the talk කියන දේ ක්‍රියාත්මක කිරීම. අපි යෝජනා කරා මුදල් කමිටුවේ විපක්ෂයේ නියෝජිතය හැටියට ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා. ඇයි රජයට බැරි හැමදාම කල්දදා ඉන්න මුදල් කමිටුවේ සභාපතිකම චෙයාර්මන් කෙනෙක් පත් කරන්නේ නැතුව තමන්ට ඕන ගෝලෙක්ව පත් කරනවා ප්‍රෝටම් චෙයාර්මන් කියලා පටපට ගාලා ඔක්කොම ටික අනුමත කරගන්නවා. ඒක වැරදි. අහගෙන ඉන්න රට වෙනුවෙන් අහගෙන ඉන්න. අනේ කේන්දරේ අහගෙන ඉන්න. අනේ තමුන්නාන්සලා තුන් කාලකට මේ ජනාත්තුමා කිව්ව දේ තේරෙන්නේ නැහනේ. හලෝ මොන පිස්සු කතා දන්න කෙහෙම්මල. මොකද එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියන්නේ? මොලේ කලදක් නැහැ. ජනාධිපතිතුමා කිව්ව දේ හරි. අපි ඔක්කොම වේලාසනින්ම කිව්වා IMF එකට යන් කියලා. ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට බැසිල් රාජපක්ෂට ඇඟිල්ල දික් කළා කිව්වා IMF එකත් එක්ක කරන කතා ටික සභාගත කරන්න කියලා. එතුමයි කිව්වේ. අපි කිව්වා වේලාසනින්ම IMF එකට යන්නේ කියලා. කවුද IMF එකට යන්න එපා? ඒක දේශද්‍රෝහි රාජද්‍රෝහි රට පාවා දෙනවා රට විනාශ කරනවා කිව්වේ කවුද කිව්වේ? ඒක එකුටවත් එකක්වත් තේරෙන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා කියන දේට අත උස්සනවා. මේක මේ මෙතුමාම හිතයි දේශපාලන මෙතුමා පත් කරන්න හදනන්නේ එහෙම අයව. ඉතින් අපි ලැයිස්තුනේ එතුමා කියන හැමදේම අහගෙන ඉන්නවා. ජනාධිපතිතුමාගේ හිනාවෙම තියෙනවා ඔයාලට දක්වන ප්‍රතිචාරය. දින 52 කුමන්ත්‍රණයේදී මෙතුමාව අගමැතිකමෙන් අස් කරනකොට මට 71 වතාවක් අගමැතිකම බාරගන්නයි කියනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකම 71 වතාවක් මම ආරක්ෂා කරා. ඒක කරේ යාළු හිතවත්කමට නෙමෙයි ප්‍රතිපත්ති මත. ජනතුමා ඉන්න මේ කතා අහලම යන්න. මගේ ප්‍රශ්නය I was the state minister to take the question and to answer the question I must tell you I am going to walk the talk and I know you all are going to walk with me. Thank you. Honorable President, please don't make that presumption. Don't presume things. You just said no, SJB is going to walk with you. Not at all. Never ever walk with people who please have betrayed the country. Please go ahead with your question. පොළොවේ යථාර්ථය වෙන එකක්. ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ එතුමා විසින් සකස් කරගන්න ලද මනෝලෝකයක්
සමාජයේ ජනතාව මුහුණ දී තිබෙන යථාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලම හාස්කම තමයි දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුටුව ආසන්නයේ සිට පහුගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණේ ලබා දුන්නු ජනමතයට ඒ ජනවරමට සම්පූර්ණම පරස්පර කතාවක් කරනකොට ඒ මන්ත්‍රීවරු අප්පුඩි ගහමින් අසා ඉන්න එක ටිකක් විස්මජනක කරුණක් හැටියට තිබෙනවා. ජනාධිපතිතුමාගේ මනෝරාජික ලෝකයත් පොළොවේ යථාර්ථයත් අතර ජයග්‍රහණය කරන්න ගරු කතානායකතුමනි පොළොවේ යථාර්ථය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.